කොවිඩ් වසංගතය අවසන් බවට බොහෝ දෙනා සිතා සිටියත් තවමත් ගතවන්නේ එහි මැද අවධිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. එසේම ලොවපුරා කොවිඩ් වෛරසයට එරෙහිව එන්නක්කරණය ක්‍රියාත්මක වෙමින් පැවතියත් මේ වන විට කොවිඩ් මරණ හා ආසාදිතයින්ගේ යළි ඉහළ යාමක් රටවල් රැසකින් වාර්තා වෙයි. වෝල්ඩොමීටර්ස් වෙබ් අඩවියේ දත්තවලට අනුව ඊයේ 6/2102 වූ ලොව වැඩිම කොවිඩ් මරණ හා 107,000කට වැඩි ලොව වැඩිම ආසාදිතයින් ඇමරිකාවෙන් වාර්තා විය. රුසියාවෙන් ඊයේ කොවිඩ් මරණ 929ක් වාර්තා වෙද්දී ආසාදිතයින් 25,000කට වැඩියෙන් හඳුනාගෙන තිබුණි. මෙක්සිකෝවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ ගණන 790ක් දක්වා ඉහළ යද්දී ආසාදිතයින් 7,000කට වැඩියෙන් වාර්තා විය. බ්‍රසීලයෙන් ගෙවුණු දිනේ කොවිඩ් මරණ 543ක් හා ආසාදිතයින් 18,000 ඉක්මවා යැවි වාර්තා වීම විශේෂත්වයකි. ආසාදිතයින්ගේ ඉහළ යාමක් සමග රුමේනියාවෙන් 328ක්, යුක්‍රේනයෙන් 320ක්, ඉන්දියාවෙන් 315ක් හා තුර්කියෙන් මරණ 236ක් ලෙස කොවිඩ් මරණ වාර්තා වී තිබෙන අතර එම රටවල පෙර පැවති දත්ත සමග සැසඳීමේදී මෙය විශාල ඉහළ යාමකි. බ්‍රිතාන්‍යයෙන් පවා කොවිඩ් ආසාදිතයින් 39,000 ඉක්මවා ඊයේ වාර්තා වී ඇති අතර වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 143කි. කොවිඩ් වසංගතය අවසන් බවට බොහෝ දෙනා සිතා සිටියත් තවමත් ගතවන්නේ එහි මැද අවධිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ මෙවන් පසුබිමකය. සිලෝන් ෆස්ටි YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ YouTube channel එක subscribe කරන්න.